අපි නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙන අපේ අලුත් ගමනේ සැලසුම් සහගතව කාර්යශූරව විධිමත්ව 24 පැයම 365 දවසේම අපේ මාතෘ භූමියට අගය එකතු කරමින් රට සුරකින්න රට ගොඩනගන අභිමානවත් දේශයක් අපි අනිවාර්යෙන්ම නිර්මාණය කරනවායි කියලා මම ඔබ සීලු දෙනාටම මේ අවස්ථාවේ ඉතාමත්ම සතුටින් ගෞරවයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. මිත්‍රවරුනි රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරනකොට රාජ්‍ය පාලනය දියත් කරන සෑම සියලු දෙනාම අවබෝධ කරගන්නට ඕන මේ රාජ්‍ය පාලනය කියන කාර්යය తాවකාලික භාරයක් මේ తాවකාලික භාරය අප වෙත ලැබෙන්නේ පොදු ජනතාවගේ වරමින් පොදු ජනතාවගේ ආශිර්වාදය මේ රාජ්‍ය පාලනය අපි ක්‍රියාත්මක කරනකොට රටේ ඉදිරි ගමනේ ප්‍රධානතම කොටස්කරුවන් විය යුත්තේ අපේ රටේ පොදු ජනතාවයි අපේ රටේ පොදු ජන ප්‍රජාවයි එසේනම් රටක් පාලනය කරනකොට කිසිදු හීනමානයකින් තොරව රට ශීඝ්‍ර ගමනක් දියත් කරන්නට නම් ඒ කාර්ය ඉෂ්ට සිද්ධ කළ යුතුව ඇත්තේ ගජමිතුරු කල්ලියකට නොව දක්ෂ පක්ෂ හපංකම් තිබෙන හැකියාවන් තිබෙන බුද්ධියෙන් පරිපූර්ණ වූ නව අදහස් නව නිපැයුම් නව නිර්මාණ තුලින් රට ශීඝ්‍ර සංවර්ධන රටාවක් කරා යොමු කරන්නට පුළුවන් දක්ෂයාට සුදුසු තැන ලබා දෙන රාජ්‍ය පාලනයක් තුලයි ඉංග්‍රීසි භාෂාවෙන් අපි ඒක හඳුන්වනවා මෙරිටොක්‍රසි කියලා මෙරිට් බේස් සිස්ටම් හැකියාව කුසලතාවය දක්ෂතාවය තුල එවන් පිරිස් එකට එකතු කරලා අපේ මාතෘභූමිය සෞභාග්‍ය සම්පන්න රටක් බවට පත් කරන්නට අපි මේ රටේ සිටින සුපිරිම බුද්ධිමතුන් හැකියාව දක්ෂතාවයේ තිබෙන උද්ගලින් කාර්යශූර කඩිසරකමක් තිබෙන කණ්ඩායම් එකට එකතු කරගෙන මේ රටේ සුවහසක් සියලුම දෙනා පවුල් ලක්ෂ 61ක් පුරවැසියන් ලක්ෂ 220කට ආසන්න වූ මේ රටේ ජනතාවට ඒ ලබා දිය යුතු ශක්තිය ලබා දෙන්නට අපේ අනාගත රජයක් තුලින් අපි අප කැප වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි අපි හැමෝම දන්නවා මුළු ලෝකෙම පිළිගත් න්‍යායක් රටක් දියුණු වෙන්නට නම් රටේ ආර්ථික වර්ධනය ඉදිරියට යන්නට නම් කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන්ට ඉලක්කගත සහන ලබා දීලා දේශීය ව්‍යාපාරිකින් ශක්තිමත් කරලා දේශීයත්වයට මුල් තැන දීලා
අපේ කමට ප්‍රමුඛතාවය ලබා දීලා ඉලක්කගත සහන තුලින් අපි මේ රටේ ධන උත්පාදන ක්‍රමය ශක්තිමත් වෙ ඉදිරියට ගෙන යන්නට අපි කටයුතු කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් තමයි ආර්ථික සංවර්ධනයේ ප්‍රධානතම එන්ජිම. අපි හැමෝම අහලා තියෙනවා engine of economic growth, small and medium term entrepreneurs. Enisa api sangvardhana vege gana hama bitama katha karanakota api waga bala gannata ona ratak hatiyata kuda ha madhyama parimane karmaanta karuwan ilakka karagena ape rate aarthika enjima ශක්තිමත් කරලා ඒ තුලින් අපේ රටේ ජනතාවට සුගතියක් අත්පත් කරන්නට අපි කටයුතු කරන්නට ඕන. අපි මේ නිර්මාණය කරන මේ අලුත් ගමන තුල මේ රටේ තරුණ පරපුරේ සිතුම් පැතුම් රාජ්‍යකරණයේ අනිවාර්යෙන්ම නියෝජනය කරන්නට ඕන. තරුණ පරපුර සුපුරුදු දේශපාලන පාපන්දුවක් බවට පාවිච්චි කරන්නේ නැතුව රට දිනවීමේ රට සෞභාග්‍ය කරා ගෙන යෑමේ මේ ඓතිහාසික සංවර්ධන සංග්‍රාමයේ පෙරමග ගමන් කරුවන් හැටියට අපි තරුණ පරපුර ඉදිරියට ගන්නට බලාපොරොත්තු වෙනවා. තරුණ සිතුම් පැතුම් වලට, තරුණ අදහස් වලට, ඒ තරුණ පරපුරේ දක්ෂ පක්ෂ හපංකම් වලට යල් පැන ගිය නීති රීති රෙගුලාසි නිසා ඉස්මතු නොවන ඒ තරුණ හැකියාව ඉස්මතු කරන්නට යල් පැන ගිය අදහස් සියල්ලක්ම අතුගා දමලා තරුණ පරපුරට නායකත්වය ලබා දීලා මේ රටේ ඉදිරි ගමන තරුණ පරපුරේ ප්‍රධාන ගමන බවට පත් කරනවායි කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, මේ රටක් හැටියට දියුණු වන්නට නම් නව නිර්මාණවලට, නව අදහස් වලට, නවෝත්පාදනයට අපි මුල් තැන දෙන්නට ඕන. උසස් තාක්ෂණය, නව තාක්ෂණය උපයෝගී කරගෙන අපි ලෝකයක් සමග කරට කර ගමනක් යන්නට ඕන. ඇමරිකාවේ සිලිකොන් වැලි යන මෘදුකාංග කේන්ද්‍ර කරගත් කර්මාන්ත භූමි බිහිවෙන්නට පුළුවන් නම් ඇයි අපිට අපේ රටේ සිලිකොන් වැලිය නිර්මාණය කරන්නට බැරි? තොරතුරු තාක්ෂණය, නව නිෂ්පාදන ක්‍රමවේද, අලුත් නිෂ්පාදන කර්මාන්ත රට තුළ ස්ථාපනය කරලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා ශක්තිමත් ආර්ථිකයක් තුළින් රට ගොඩ නගන්නට අපි කටයුතු කරනවායි කියන එක ඔබලට මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. මිත්‍රවරුනි, රටක් පාලනය කරනකොට ආවට ගියාට සංකල්ප නිර්මාණය කරන්නට බැහැ. හිතු මතේට සැලසුම් හදන්නට බැහැ. නිශ්චිත ජාතික සැලසුමක් තුළින්, ඉලක්කගත වැඩපිළිවෙලක් තුළින් අපි සතියක් පාසා, මාසයක් පාසා, වසරක් පාසා ජාතික ඉලක්ක කේන්ද්‍ර කරගෙන අපි ඉදිරි ගමනක් යන්නට ඕන.
Sati patama api samalochane karannata ona ratak hatiyata api ilakka sampurna karada mas patama varshikamama api hoyala balannata ona api yana gamana harida yana margaya harida yana gamanin rate janathawata sitak atpat wenawada rate gamana thula Merate aitihasika sangwardana kramavedaya haraha siyenuma janathawata shaktiyak labenawada menna me aakarayata api me gamana yanakota mama obalata porundu wenawa aniwarenma anagatha sri lankawa buddhiya danuma mata kendra unu sangwardita sri lankawak bawata මම මේ අවස්ථාවේ තමුන්නාන්සලාට ප්‍රකාශ කරන්න කැමැති. මිත්‍රවරුනි නව සංවර්ධන ක්‍රමයේ තුල අපි හොඳට වග බලා ගන්නට ඕන සංවර්ධනයේ තුලින් හැමෝම දිනන්නට ඕන කොටසක් විතරක් ප්‍රතිලාභ අරගෙන හරියන්නේ නැහැ. කොටසකකට විතරක් සහන ලබා දීලා හරියන්නේ නැහැ. පහුගිය අවුරුදු 15 දිහා බලනකොට ඒ සංඛ්‍යා ලේඛන දිහා බලනකොට අපි හැමෝම මවිතයට පත් වෙනවා. මහා පුදුමාකාර සංඛ්‍යා ලේඛන තිබෙන්නේ. හැමෝම ලොකුවට කතා කරන ආර්ථික සංවර්ධනය ගැන. හැබැයි ජාතික ආදායමේ මේ රටේ 54%ක්ම භුක්ති විඳින්නේ රටේ ඉන්න පොහොසත්ම 20% රටේ ඉන්න දුප්පත්ම 20%ට මෙතෙක් කාලයක් ලැබිලා තිබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල රටේ ආදායමෙන් දුප්පත්ම 20% භුක්ති විඳින්නේ 4% වැනි සොච්චම් ප්‍රමාණයක් මේ ක්‍රමය අසාධාරණයි මේ ක්‍රමය වැරදි මේ ක්‍රමය අමානුෂීයයි හිතවත් මිත්‍රවරුනි අතලොස්සක් පමණක් මේ රටේ සංවර්ධන ප්‍රතිලාභ භුක්ති විඳපු යුගය සහ මුලින්ම නතර කරලා මේ රටේ ජීවත් වන පවුල් ලක්ෂ 60කටම පුරවැසියන් ලක්ෂ 220ටම සියලුම දෙනාට ජයග්‍රහණය කරන්න පුළුවන් අලුත් ආර්ථික ගමනක් අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවායි කියලා මේ අවස්ථාවේ බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි අපිට සිද්ධ වෙනවා මේ ගමන යනකොට අලුත් විදිහට හිතන්න. අලුත් ගමනක් යන්න. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ විප්ලවීය වෙනසක්. විප්ලවීය වෙනසක් ක්‍රියාත්මක කරනකොට අපිට සිද්ධ වෙනවා සම්ප්‍රදානුකූල රටාවට කොටු වෙන්නේ නැතුව යල් පැන ගිය අදහස් මත ප්‍රතිපත්ති මේ තීන්දු ගන්නා වෙනුවට අලුතෙන් හිතලා රාමුවෙන් පිටපැනලා අලුත් ගමනක් තුලින් තමුන්නාන්සලාගේ ජන ජීවිතය සුඛිත මුදිත කරන්නට අපට සිදු වෙලා තිබෙනවා. ඒ නිසා මිත්‍රවරුනි ගතානුගතික යල් පැන ගිය වසර 60-70 තුල ඒ ක්‍රියාත්මක වුණු අසාර්ථක ජනතා විරෝධී ක්‍රමවේදයන් සහ මුලින්ම වෙනස් කරලා සැබවින්ම ඔබලාගේ හදවතට දැනෙන අලුත් මාතෘභූමියක් හැමදෙනා දිනවන අලුත් මාතෘභූමියක් අපි නිර්මාණය කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි මුලදී කිව්වා වගේ අපේ රටේ දැවැන්තම ශක්තිය තුරුණු ශක්තියයි. මේ තුරුණු ශක්තිය
රටේ සංවර්ධන ක්‍රියාදාමයේ පෙරමග ගමන් කරුවන් බවට පත්කිරීම උදෙසා මේ රටේ අස්සක් මුල්ලක් පාසා උපදිසාපති කොට්ටාසයක් ග්‍රාම සේවා වසමක් කුඩා ගම්මානයක් පාසා රට ගොඩනගන තරුණ සංවර්ධන බලකායන් බිහි කරලා තරුණ ශක්තිය තුලින් තරුණ ජවය තුලින් තරුණ හයිය තුලින් තරුණ ගැම්ම තුලින් අපි මේ රට උසස් මාතෘභූමියක් ශක්තිමත් මාතෘභූමියක් බවට පත් කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. හිතවත් මිත්‍රවරුනි අපි හැමෝටම අවශ්‍ය වෙලා තිබෙන්නේ රටම වෙලාගත් සංවර්ධන ක්‍රමවේදයක්. රටම වෙලාගත් සංවර්ධන ක්‍රමවේදයේ තුල ඔබලට මතක ඇති දෙපැත්ත පත්තු වෙන විලක්කුවක් අරගෙන දිවංගත මගේ පියාණන් සීමා සහිත කාලවකවානුවක් තුල ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කරා. ඒ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන පැත්තක ඉඳගෙන අධීක්ෂණය කරපු පුද්ගලෙක් හැටියට මගෙත් ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. මේ රට කර්මාන්ත යුගයකට ගෙනහිල්ලා අපනායන පදනම් කරගත් සංවර්ධන රටාවක් මේ රට තුල ක්‍රියාත්මක කරලා එක්ස්පෝර්ට් බේස්ඩ් ඉකොනොමි එකක් අපනායන කේන්ද්‍ර කරගත් ආර්ථික රටාවක් මේ රටේ නිර්මාණය කරලා රටේ එක කොටසකට පමණක් කර්මාන්ත නිර්මාණය කිරීමේ වරප්‍රසාදය ලබා නොදී මේ රටේ උපදිසාපති කොට්ටාස 332ම කේන්ද්‍ර කරගෙන ගමේ ජනතාවට ගමේම කර්මාන්ත ශාලා වැඩසටහන අපි කාලවකවානුව සහිතව නියමිත ඉලක්ක සහිතව අපි ක්‍රියාත්මක කරනවායි කියන එක මම ඔබලට පවසන්නේ ඉතාමත්ම සතුටින් සහ ආඩම්බරයෙන්. මිත්‍රවරුනි, අපේ නව දැක්ම තුල මේ රටේ හැම උපදිසාපති කොට්ටාසයකම ජාත්‍යන්තර මට්ටමේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථාන නිර්මාණය වෙනවා. පරිගණක සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම උදෙසා හැම උපදිසාපති කොට්ටාසයකම ජාත්‍යන්තර මට්ටමේ පරිගණක මධ්‍යස්ථාන නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. දේශීය වශයෙන් පමණක් නොව ලොව දිනන්නට අපි ජාත්‍යන්තර මට්ටමේ භාෂා විද්‍යාගාර උපදිසාපති කොට්ටාස මට්ටමින් ආරම්භ කරලා ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව, ජපන් භාෂාව ඇතුළු මේ හැම භාෂාවක්ම ඉගෙනීමේ මධ්‍යස්ථාන අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. මිත්‍රවරුනි, ඕනම රටක අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් වුණු තැන රට දියුණු වෙනවා, රට ශක්තිමත් වෙනවා. අපේ රට තුල ජනතාවට හිත ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රසක් ක්‍රියාත්මක කරලා නවීන ලෝකයට ඔබින, ලෝක වෙළඳපොළට ඔබින අධ්‍යාපන ක්‍රමවේදයක් අපේ රටේ අපි නිර්මාණය කරනවා. සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම තුළින් රෝග නිවාරණ, රෝග ප්‍රතිකාරක අංශවලින් අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය අපි වැඩි දියුණු කරනවා. කුරුවීම, මිටිවීම, ක්ෂයවීම, අඩු උපත්බර, මාතෘ මන්ද පෝෂණය, නීරක්තිය, ලදරු මන්ද පෝෂණය මේ හැම ප්‍රතිගාමි ක්‍රමවේදයන්, ඒ සංඛ්‍යාලේඛනයන් අපි උඩු යටිකුරු කරලා අලුත් ශක්තියක් තුළින් මේ රටේ දරු පරපුරත්, මව් පරපුරත්
ආරක්ෂා කරන්නට අපි කටයුතු කරනවා. මිත්‍රවරුනි, අපි අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට අපි අපකැප වෙලා වැඩ කටයුතු කරනවා. ජාතික ආරක්ෂාව කියන්නේ මිලිටරි ආරක්ෂාව පමණක් නොවේ. අපි මිලිටරි ආරක්ෂාවත් තහවුරු කරන්නට ඕන. නමුත් ආර්ථික ආරක්ෂාවත් ශක්තිමත් කරන්නට ඕන. දේශපාලන ආරක්ෂාවත් ශක්තිමත් කරන්නට ඕන. සමාජ ආරක්ෂාවත් ශක්තිමත් කරන්නට ඕන. හිතවත් මිත්‍රවරුනි, අපි ආරක්ෂක අංශයට ශක්තිය ලබා දෙනවා. රට දිනවපු, යුද්ධයේ ජයග්‍රහණය කරපු, 30 වසරක සාපය අවසන් කරපු අපේ වීරෝදාර රණවිරුවන්ට ප්‍රභූවරුන්ගේ නිවෙස් සුද්ධ කිරීමේ රාජකාරියෙන් ඉවත් කරලා අපි අනිවාර්යෙන්ම රණවිරු පරපුරේ අභිමානය සුරකින ආරක්ෂක වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. මිත්‍රවරුනි, ඒ ආරක්ෂක අංශ බුද්ධි අංශ ශක්තිමත් කරනවා වගේම හොඳට මතක තියාගන්න, ආර්ථිකයේ දුර්වල වුණු තැන ජාතික ආරක්ෂාව කෙලෙසෙනවා. සමාජ ගැටුම් නිර්මාණය වුණු තැන ජාතික ආරක්ෂාවට මරු පහරක් එල්ල වෙනවා. ඒ වගේම දේශපාලන ආරක්ෂාව නැති වුණු තැන රට මහා ව්‍යසනයක් කරා යනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව දිහා අපි පුළුල් මනසකකින් කටයුතු කරන්නට ඕන. මේ රටේ මධ්‍යම පන්තිය අද ආර්ථික සමාජීය මර උගුලක හිර වෙලා තිබෙන්නේ. අද ඊයේ සිදුවුණු දෙයක් නෙවෙයි. කාලයක් පුරාවටම අපේ රටේ මධ්‍යම පන්තිය මේ මර උගුලට හිර වෙලා ඉමහත් පීඩනයකට ලක් වෙලා තිබෙනවා. අපේ පුංචි මිනිස්සයෙක් මධ්‍යම පන්තියක් මේ බදු බරෙන් අපි නිදහස් කරන්නට ඕන. බදු බර තරවීම තුල මධ්‍යම පන්තියේ පොඩි මිනිහගේ ජන ජීවිතය අකර්මණ්‍ය වෙලා තිබෙනවා. අපේ නව ආර්ථික දැක්ම තුල පොඩි මිනිහගේ කරපිටක් මධ්‍යම පන්තියේ හිස මතක් බර පැටවෙන බදු බර පැටවන යුගය අපි අවසන් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, ආර්ථික සංවර්ධනය ගැන කතා කරනකොට අපිට කිසිසේත් මමතක කරන්නට බෑ මේ රටේ අසරණම කොට්ටාසය, පීඩිත පන්තිය, අසහනෙන් පෙළෙන පන්තිය, දුප්පත් ජනතාව, නැතිබරි ජනතාව තමන්ගේ උප්පත්තිය නිසා අසරණ භාවයට ලක්වුණු ඒ ජන කොටස්, ඒ හැම ජන කොට්ටාසයක්ම අපි රැකගන්නට ඕන. අපි හැමෝම දන්නවා මේ කඳුරට ප්‍රදේශයේ වතුකර ජන ප්‍රජාව ජීවත් වෙනවා. මේ වතුකර ජනතාව ජීවත් වෙන්නේ ඉතාමත්ම අමාරුවෙන්, සොච්චං ආදායමක් ලබාගෙන ඒ අය ඉමහත් පීඩනයකට ලක් වෙලා තිබෙනවා. ලොකු ලොකු පෞද්ගලික ආයතන වතු කම්කරුවාගේ ශ්‍රමය තුලින් අධික ලාභ ලබනකොට, සුපිරි ලාභ ලබනකොට වතු කම්කරුවාගේ පවුලේ මන්ද පෝෂණය, දුප්පත්කම, පීඩනය වර්ධනය වෙනවා. මම හොඳට මතක් කරන්න කැමති, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තමයි මේ රටේ වතු කම්කරු ජනතාවට එක්කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි ලක්ෂ ගණනකට භූමියේ අයිතිය ලබා දුන්නේ. එහෙනම් මම ඔබලට කියන්න කැමති, අපේ නව ගමන තුල අපේ රටේ වතු කම්කරු ජනතාව අපි දිවි හිමියෙන් සුරකින්නවා, ආරක්ෂා කරනවා, රැකගන්නවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, අපි හැම වෙලාවකම අහලා තිබෙනවා මේ දුප්පත්කම ගැන.
ලැජ්ජයි තමුන්නාන්සලාට කියන්න මේ කාලය පුරාවටම මේ ආර්ථික විශේෂඥයින්ගෙන් අපි අහනකොට මොකද්ද දුප්පත්කම කියලා එක එක කතා කියනවා එක එක දේවල් කියනවා දිනකට ඩොලර් 2ක ආදායම කියනවා තවත් ඇත්ත කියනවා Taman ලබා ගන්නා කිලෝ කැලරි ප්‍රමාණය ආහාර වශයෙන් නමුත් අද අපේ රටේ දුප්පත්කම පිළිබඳව දැන් වසර 15ක් 20ක් තිල්ලේ 30ේ පැහැදිලි විග්‍රහයක් නැහැ ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියනවා මාසයකට 4 දෙනෙක් ඉන්න පවුලකට අඩුම ගානේ ආහාර සහ ආහාර නොවන වියදම් සපයා ගන්නට රුපියල් 55000ක්වත් මාසයකට අවශ්‍යයි කියලා මිත්‍රවරුනි මම අහන්න කැමති අපේ රටේ ප්‍රතිශතාත්මකව මාසයකට රුපියල් 55000ක් ලබන පවුල් කොච්චර ඉන්නවද පවුල් ලක්ෂ 61ක් ඉන්නවා පුරවැසියන් ලක්ෂ 220ක් ඉන්නවා මම විශ්වාස කරනවා මම අනුමාන කරනවා මේ රටේ බහුතරයකට මාසික ආදායම රුපියල් 55000කට වැඩිය අඩුයි කියලා ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි පහුගිය කාලවකවානුව තුලදී මොකක්ද රට පාලනය කරපු ආණ්ඩු කරේ සංඛ්‍යා ලේකන විජ්ජා කරා සංඛ්‍යා ලේකන විජ්ජා කරලා රට තුල ජනතාවට මානසික සැනසීමක් ඇති කිරීම උදෙසා බොරු ප්‍රතිශත ඉදිරිපත් කරා දැන් කියනවා දුප්පත්කම 6%යිලු හැබැයි දුප්පත්කම තුරන් කරන්නට දෙන සමෘද්ධි සහන ආධාරය දෙනවා 23%කට මම කියනවා මේ සියල්ලක්ම බොරු සංඛ්‍යා ලේකන අපි බොරුවෙන් තොර රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට ඕන අපි ඇත්ත කතා කරන්නට ඕන අද මේ රටේ අතිමහත් බහුතරයකට ජීවත් වෙන්නට අමාරුයි අමාරුවෙන් ජීවත් වෙන්නේ අසහනෙන් පීඩනෙන් ජීවත් වෙන්නේ අද ඊයේ දෙයක් නෙමෙයි දශක කිහිපයක් තුල ක්‍රියාත්මක වෙන දේ මෙන්න මේ දේ අපි නිවැරදි කරන්නට ඕන අපි කන පිට හරවන්නට ඕන අනිවාර්යෙන්ම මේ රටේ දුකෙන් පෙළෙන සෑම පුරවැසියෙක්ම සෑම පවුලක්ම ගොඩ ගන්න නවීන ආර්ථික ක්‍රමයක් අපි අපේ රට තුල බිහි කරනවාමයි කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්නට කැමතියි හිතවත් මිත්‍රවරුනි ත්‍රස්තවාදයේ කියන මාතෘකාව ගැන කතා කරනකොට එක දෙයක් අපි කියන්නට ඕන ත්‍රස්තවාදයට අපේ රටේ ඉඩක් නැහැ ත්‍රස්තවාදයට අපේ රටේ තැනක් නැහැ අපි ත්‍රස්තවාදය වළක්වන්නේ නැහැ අපි අනිවාර්යෙන්ම ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදීන් විනාශ කරනවායි කියන එක මම මේ අවස්ථාවේ නොබියම ප්‍රකාශ කරනවා හැබැයි මිත්‍රවරුනි අපි වග බලා ගන්නට ඕන ත්‍රස්තවාදය නිර්මාණය වෙන්නේ කොහමද අන්තවාදය නිර්මාණය වෙන්නේ කොහමද අන්තවාදය තුලින් මේ රට විනාශ කරන ඒ කුමන්ත්‍රණකරුවෝ කවුද අපි ඒක හොයලා බලන්නට ඕන අපි සිංහල බෞද්ධ නායකින් හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ධර්මය අපි විකෘති කරන්නට හොඳ නැහැ අපි අන්තවාදය කරා ගෙන යන්නට හොඳ නැහැ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිරෝගී වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා එහෙනම් මේ රටේ ජනතා සියලු දෙනාම ජාති ආගම් කුල මල පන්ති පක්ෂ ભેදෙන් තොරව රජයක වගකීම වන්නේ හැම දෙනාම සුවපත් කිරීම හැම දෙනාම නිදොක් නිරෝගී භාවයට ලක් කිරීම හැම දෙනාම සැපවත් කිරීම අන්න ඒක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒ තමයි උතුම් බුදු ධර්මය නිර්මල බුදු ධර්මය ඒ නිසා මිත්‍රවරුනි පැහැදිලිවම අපේ රටේ ස්වෛරී භාවය
භෞමික අඛණ්ඩතාවය දේශපාලන නිදහස අපි හදපත්ලෙම්ම අනුගමනය කරනවා රැකගන්නවා මේ රටට කිසිම හතුරු බලවේගවලට මේ රට කැබලි කරන්නට මේ රට කොටස් කරන්නට මේ රටට බලපෑම් කරන්නට අපි කිසිම දවසක අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ අපි මේ රටේ උප්පත්තිය ලැබපු සැබෑ දේශ ප්‍රේමීන් හැබැයි මිත්‍රවරුනි දේශ ප්‍රේමීත්වය කියන්නේ පල්ලි කඩන එක නෙවෙයි කෝවිල් කඩන එක නෙවෙයි දේවස්ථාන කඩන එක නෙවෙයි සැබෑ දේශ ප්‍රේමීත්වය කියන්නේ අපි පන්සල දියුණු කරන්නට ඕන අපි අනෙකුත් ආගමික සිද්ධාස්ථාන දියුණු කරන්නට ඕන රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට නම් ජාති ભેදේ ඉවත් කරලා වර්ග ભેදේ ඉවත් කරලා වර්ණ ભેදේ ඉවත් කරලා එක අම්මගේ තාත්තගේ වගේ එක අම්මගේ තාත්තගේ දුවලා පුතාලා වගේ මේ රටේ පුරවැසියන් එකට එකතු වෙලා ඒකතු වීමේ ශක්තිය තුල අපි නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්නට ඕනේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා මිත්‍රවරුනි අද බොහෝ දෙනා කතා කරනවා විදේශීය දේශපාලන ගිවිසුම් ගැන විදේශීය ආරක්ෂක ගිවිසුම් ගැන විදේශීය ආර්ථික සහ වෙළඳ ගිවිසුම් ගැන පැහැදිලිවම මිත්‍රවරුනි මේ ගිවිසුම් වලට එළමෙනකොට අපි අපේ රටේ දක්ෂ පක්ෂ හපංකම් තිබෙන රාජ්‍ය සේවයේ උපයෝගී කරගෙන ඒ රාජ්‍ය සේවයේ ශක්තියට මුල් තැන දීලා අපි මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නට ඕන අපිට තිබෙන්නේ එකම එක කොන්දේසියයි යම් කිසි ගිවිසුමකින් රටට වාසියක් අත්පත් වෙනවා නම් අපි මේ ගිවිසුම අත්සන් කරන්නට ඕන යම් කිසි ගිවිසුමකින් රටට අවාසියක් අත්පත් වෙනවා නම් අපි මේ ගිවිසුම අත්සන් කිරීම නතර කරන්නට ඕන ඒ නිසා මම තමුන්නාන්සලාට පැහැදිලිවම කියන්න කැමතියි අපේ අනාගත ගමන තුල අපි රටට අහිතකර රටට හානිදායක රටේ ජනතාවට වින කරන කිසිම ආරක්ෂක ගිවිසුමක් කිසිම දේශපාලන ගිවිසුමක් කිසිම වෙළඳ ගිවිසුමක් රටක් හැටියට අපේ පාලනයේ යටතේ අපි අත්සන් කරන්න දෙයි කියන එකත් මම මේ අවස්ථාවේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා මිත්‍රවරුනි රටක් ශක්තිමත් වන්නට තිරසර සංවර්ධනයක් ක්‍රියාත්මක වෙන්නට ඕන තිරසර සංවර්ධනය ක්‍රියාත්මක කරන්නේ අපේ පරිසරයේ සුරක්ෂා කරගෙන පරිසරයේ ස්වභාව ධර්මය රැකගෙන අපේකම ගමේකම නගරේකම සංස්කෘතිය සබ්බත්‍ය මේ සියලුම දේ රැකගෙන අපි අපේ දේශපාලන ගමන රාජ්‍ය පාලන ගමන අපි ක්‍රියාත්මක කරන්නට ඕන රට සංවර්ධනය කරන්නට නම් තෘප්තිමත් රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්නට ඕන හොඳ පුහුණුවක් ලැබපු හොඳ අත්දැකීම් ලැබපු රාජ්‍ය සේවයක් අපිට තිබෙනවා නමුත් ඒ රාජ්‍ය සේවයේ තවදුරටත් ශක්තිමත් කරලා අපි අපේ රට දියුණු කරන ගමන අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්නට ඕන ඒ නිසා හිතාදර මිත්‍රවරුනි මම ඔබ සීලු දෙනාටම කියන්න කැමති අවසානයේ රට පාලනය කරන ගමන අපි ඉදිරියට ගෙන යනකොට කොයි වගේ ආකාරයටද අපි රට පාලනය කරන්නේ මම ඔබලට කියන්න කැමති දසරාජ ධර්ම කේන්ද්‍ර කරගෙනයි අපි රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන්නේ මොනවද මේ දසරාජ ධර්ම දානය ශීලය පරිත්‍යාගය මෘදු බව ඍජු බව තපස ක්‍රෝධ නොකිරීම හිංසා නොකිරීම අවිරෝධතාවය ඉවසීම මෙන්න මේ ගුණාංගයන් වලින් සමන්විත වූ රාජ්‍ය පාලනයක් අපි ක්‍රියාත්මක කරනවා මිත්‍රවරුනි ඔය ඔක්කොටම වැලිය අපේ රාජ්‍ය පාලනය තුල අපේ අලුත් ගමන තුල අපි මනුස්සකමට මුල් තැන දෙනවා මනුෂ්‍යත්වයට මුල් තැන දෙනවා අපි ශක්තිමත් රාජ්‍ය පාලනයක් අපි ක්‍රියාත්මක කරනවා සමහරු හිතනවා
අපි දුර්වලයි කියලා. මම කියන්න කැමති මගේ එක දුර්වලතාවයක් තියෙනවා. ඒකත් මම රටට හෙලි කරන්නම්. මට දුප්පත් මිනිස්සෙක් දැක්කහම මගේ හිත කම්පා වෙනවා. නිවසක් නැති මිනිස්සෙක් දැක්කහම මට අසීමිත ලෙස දුක හිතෙනවා. විරකියාවෙන් පෙළෙන උපාධි දහරින් දිහා බැලුවම උසස් පෙළ සමත් සාමාන්‍ය පෙළ සමත් ඒ වගේම ඊට පහලින් අධ්‍යාපන සුසුකම් තිබෙන ඒ තරුණ පරපුර රැකියා ලබන්නේ නැතුව මහපාරේ රස්සියාදු වෙනකොට එතනදී මට දුකක් ඇති වෙනවා. පොදු මහ ජනතාව පීඩණයට අසහනයට ලක් වෙනකොට එතන මම දැඩි ලෙස දුක් වෙනවා. ඒ මොකද මම ඔබලට කියන්න කැමතියි මගේ පාලනයක් යටතේ හිතක් පපුවක් ඇතිව මනුස්සකමට මුල් තැන දීලයි අපේ පාලනය අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි මේ රටේ ජනතාවට දුකට පත්තුණු මනුස්සය කෙරෙහි දැකලා ඒ මනුස්සයට උදව් කිරීම කවුරුත් විග්‍රහ කරන්න එපා යාචක දේශපාලනය කියලා. එහෙම කවුරු හරි කියනෝ නම් ඒක වැරදි. අපිට බලයක් ලබා දෙන්නේ අපිට සුරසැප විඳින්න නෙමෙයි, අපිට ජනතාව වර්ම ලබා දෙන්නේ අපේ හිස මත ඔටුනු පළඳන්න නෙමෙයි. අපේ රටේ ජනතාව, ඒ ජනතා ශක්තිය අපිට ලබා දෙන්නේ මේ රටේ දුක් විඳින ජනතාවට උදව් කරන්න, මේ රටේ ජනතාවට ශක්තිය දෙන්න, මේ රටේ ජනතාවට සහන ලබා දෙන්න. සමහරු ඒවා විග්‍රහ කරනවා යාචක දේශපාලනය කියලා. හැබැයි මිත්‍රවරුනි, රජයේ හැන්දෙන් අනුන්ට බෙදනකොට යාචක දේශපාලනය. හැබැයි රජයේ හැන්දෙන් පවුලට බෙදා ගන්නකොට ඒක හොඳයි. ඒක යාචක දේශපාලනය නෙවෙයි. ගජමිතුරු සංගමයට බෙදනකොට ඒක යාචක දේශපාලනය නෙවෙයි. මම ඔබලට කියන්න කැමති මගේ අර දුර්වලතාවය කවදාවත් නැති වෙන්නේ නැහැ. නැති බැරි මිනිහා දකින්නකොට මගේ හිත උණු වෙනවා. පීඩණයට අසහනයට ලක් වුණු පුද්ගලයෝ දකින්නකොට මගේ හිත කම්පා වෙනවා. ඒ මොකද අනාගතයේදී මම ඔබලට පොරොන්දු වෙනවා හිතක් පපුවක් ඇති, හිතක් පපුවක් ඇති ජන දුකට විසඳුම් සලසන උන්චි මිනිස්සයා බලාපොරොත්තු වෙන, රටේ ජනතාව බලාපොරොත්තු වෙන, සැමට ශක්තිය ලබා දෙන, සැමට ප්‍රතිලාභ ලැබෙන, මුළු රටම එක්සේසත් කරන අපේ මාතෘභූමිය අපි නිර්මාණය කරනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මිත්‍රවරුනි, මම එක දෙයක් කියන්නට ඕන. මම දිව දෙකේ දේශපාලඥයෙක් නෙවෙයි. අද දවසේ එකක් කියලා හෙට දවසේ ඒක මං කඩ කරන්නේ නැහැ. අනිද්දට කඩ කරන්නේත් නැහැ. ලබන මාසේ, ලබන අවුරුද්දේ කඩ කරන්නේත් නැහැ. දිවි තිබෙන තුරා ඔබලාට දෙන වචනය මගේ පණටත් වැඩිය ආරක්ෂා කරලා ඔබලා වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම දුෂ්කර ක්‍රියාව කරලා මතක තියාගන්න, රටේ ජනතාවට බඩපටි තද කරගන්න ඉස්සෙල්ලා පාලකයෝ දැනගන්න ඕනේ තමන්ගේ බඩපටිය තද කරගන්න. මම ඔබලට කියන්න කැමති රටේ ජනතාවට බඩපටි තද කරගන්නේ කියලා මම මගේ බඩපටිය බුරුල් කරගන්නට යන්නේ නැහැ. එහෙම දිව දෙකේ දේශපාලනේ මල් ළඟ නැහැ. මම ඔබලට කියන්න කැමති අනිවාර්යෙන්ම නියත වශයෙන්ම මගේ දිවංගත පියාණන් මහපාරේ මේ රටේ ජනතාව වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරාසේම මම බය නැහැ. මම බය නැති හින්දා තමයි ජනතාවගේ කරපිටින් මේ වේදිකාවට ආවේ. ඒ නිසා මම තමුන්නාසලට කියනවා, මම බය නැහැ. මම බියගුල්ලෙක් නෙමෙයි. මට හයිය තියෙනවා, මට ශක්තිය තියෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් මේ මොහොතේ වුණත් මම මැරෙන්නුණත් ඇසි කියලා මම තමුන්නාසලට කියනවා.
Enisa Mitrabruni Mata Urdu Panas Dekai Mama Marenda Bayana Mama Janata Vatarama Inne Mage Pianan Mage Mama Janata Vatarin Mai Anivarenma November Mase Yando Natalate Anakinaka Mantamunna Sanaki and Kamati Eva Game Mitrabruni Mata Mage Givite Ahimi Venner Tibinwanang Mama Lassi Mage Pianan Mage Mahapare, Raga Enuend, Jivite Paritiaga Grande Gela, Neavastave, Prakasha Karamin, Hamome Katuemu, Hamoma, Shakti Matemu, Silu Denama, Ekarashi Vanna, Sajith Premadasa Samaga, Ape Sandhane Samaga, Merate Harum Lakshya, Atikarala, Raga Dinamu, Janatava Dinamu, Oba Silu Denatama. Sama Sambudu Saranai Assalamu Alaikum Eva Gema Alutaurude Ayat Aid Mubarak Wanakam Devi Pihitai Jayaveva.